එක පාරටම රජයේ රසායනික පොහොර තහනම් කළා. ඒ වෙනුවට කාබනික පොහොර රට තුළ නිපදවන බව පැවසුවා. රටේ තියෙන වගා බිම් වලට දාන්න තරම් කාබනික පොහොර එහෙම හදන්න බැරි බව බොහෝ අය දැනන් හිටියේ නැහැ. අන්තිමට මහා කඩිනමින් එලෝ මෙලෝ නැති කාබනික කියලා චීන පොහොරක් ගේන්න හැදුවා. හොඳ වෙලාවට 99 න් ඒ ශුද්‍ර ජීවීන් රටට එන එක නතර වුණා. නමුත් චීන පොහොර තර්ජනය අදටත් අවසන් වී නැති බව කිව යුතුයි. අන්තිමට ඉන්දියාවෙන් නැනෝ රාජා ගෙන්නුවා. ඊළඟට තවත් එක එක ජාතිය දියර පොහොර ගොවින්ට දුන්නා. සමහර ගොවීන් ලැබුණු පොහොර දැම්මා. හැබැයි වැඩුණු ගොයමක් හෝ හොඳට හැදුණු එළවලු නැහැ. පසුගිය මහ කන්නේදී ගොවියෝ වගා කරලා තියෙනෝනේ. අපි දුන්න පොහොර භාවිතා කරලා තියෙනෝනේ. ඒ පොහොර භාවිතා කරලා වගා කරලා වගාවේ හානියක් වුණොත් තමයි ආණ්ඩුවන් දිගවන්නේ. මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ගොවිතැන යනු ඇමති මහින්දානන්දගේ බූතලයක් නොවන බවයි. ගොවි ජනතාව මේ පොහොර පිළිබඳ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති වැලි මට මඩ ගිහිල්ලා කුඹරට ගහන්න කියලා මහින්දානන්ද කියන්නේ. මහින්දානන්ද ඉතා හොඳින් තේරුම් ගන්න ඕන මේ රටේ ගොවි ජනතාවත් මේ රටේ ගොවිතැනත් කියන්නේ ඒගොල්ලගේ පරවෙනි බූදලයක් නෙවෙයි. මේ රටේ ගොවි ජනතාව තමන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් තමන් කත්පත් කරන මේ පීඩාවට එරෙහිව සංවිධානය කරලා පෙරට එන බව මහින්දානන්ද මතක තියාගත යුතුයි. ඔය නිකන් කටමැත දොඩවන්නේ නැතුව ගොවි ජනතාවට සාධාරණ ඉටු කරන්න කියන එක තමයි අපි මහින්දානන්දට බල කරලා කියන්නේ. කෘෂිකර්මාන්තය පිළිබඳ රජය ගත්ත වැරදි තීන්දුව තීරණ නිසා ආහාර හිඟයක් ඇතිවීමේ බරපතල තත්ත්වයක් රට තුළ උද්ගත වෙති බව රාජාමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අපි ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නිසා රටේ ආහාර හිඟයක් පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ආපස්සට ගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව ලැජ්ජාවක් හිතේ තියාගන්න නැතුව හරි දේ කරන්න ඕනේ කම තියෙනවා. ඔබතුමා කියන විදිහට සියලු දෙනාටම වන්දිය ගෙවන්න වෙන සමස්ත ගොවි ජනතාවට වන්දිය ගෙවිය යුතුයි. කෘෂිකර්ම ඇමතිවරයා පවසන පොහොර වර්ග හතර ගැන ගොවින් කියන මේ කතාව ඉතා වැදගත්. අපි අභියෝග කරනවා කෘෂිකර්ම ඇමතිතුමාට, ඔයා හෙට එන්න කොළොන්නර දිස්ත්‍රික්කේ මට පෙන්නන නැනෝ නයිට්‍රේට් දීපු ගොවි මහත්තේ පොහොර වර්ග හතරම ගොවි ජනතාවට දීපු දිස්ත්‍රික්කේ කොහෙද? මොලේ නැති චණ්ඩිපාට කෘෂිකර්ම ඇමතිවරයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එනිසා කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා කරුණා කරලා වන්දි දෙන්න සූදානම් වෙන්න. වන්දිය නොදෙන්න ඕන කරන කොන්දේසි ගේන්න හදන්න එපා. මෙදා පාර වන්දි දුන්නේ නැත්නම් පුතෝ ආණ්ඩුව ගෙදර යන්න බලාගෙන ඉන්න. හරියට නිකන් වලන් කඩේට හරක් පැන්නා වගේ තමයි මේ කෘෂිකර්මාන්තයට කෘෂිකර්මාන්තය දන්නේ නැති වෛද්‍යවරු පැන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.